නිල්සනයි කියන්න ගිය කතාවට මුල පුරන්න අවස්ථාවක් තියෙනවා මම පොඩ්ඩක් කාලේ ඉල්ලුවා දැන් ඔයාට කාලේ දෙනවා ඔව් ඔයාට මතක නැහැ නේ ඒක පුටුවෙන් ගහපු කතාව මට එහෙම මතක් වුණොත් සමහරට කිව්වොත් මතක් වෙයි කොහොම හරි ඊට පහුවෙන්ද තිබිච්ච ෂෝ එක වෙච්ච සිද්ධිය මම මුලින් කියන්න වාහනයකටවත් යන්න බෑ ගොඩාක් සෙනගේනවා ඉතින් රසික මල්ලි කෙනෙක් ඇහුවා අයියේ එඩ්වර්ඩ් අයියට කොහොමද මං ඇයි අර පුටුවෙන් ගහලා ඊයේ ෂෝ එකේ පුටුවෙන් ඇහුවේ මං ඒක කලින් කිව්වට උනේ මේකයි ඊට පස්සේ මං එයාට තේරුම් කරලා දුන්නා මල්ලි එහෙම දෙයක් නෙමෙයි උනේ මේකයි කියලා දැන් ආටිස්ලා දානකොට නොවෙලා දන්නවනේ අපි බෑන්ඩ් සෙට් එක ඉවරලා යනවා නමුත් මම එදා මික්සර් එක ළඟ අර පෙට්ටියේ ඉඳගෙන ඉද්දි මොකද එඩ්වර්ඩ් අයියා එන්නේ එකටම සිං කරන්න එඩ්වර්ඩ් අයියා ටොප් එකේම ඉන්න කාලේ ඒ කියන්නේ එක එක යුගවල දන්නවනේ මිල්ටන් මල්ලව ආරච්චි හිටියා ඊට පස්සේ එඩ්වර්ඩ් අයියා ආවා නාමල් ආවා ඔය වගේ විශේෂයෙන් පීක් එකේ ඉන්නකොට එඩ්වර්ඩ් අයියා සින්දුව කියන ගමන් පුටුවෙන් ගහන්න එපා පුටුවෙන් ගහන්න එපා මල්ලි පුටුවෙන් ගහන්න එපා මතකද එතකොට වෙලවලියක් කියන්නේ ඉස්සරහා එකෙක් පුටුව පුස්ස ගත්තා අනිත් එකට ගන්න මෙයා සින්දුව මැදි මල්ලි පුටුවෙන් ගහන්න එපා පුටුවෙන් ගහන්න මේක මමත් අග්ගාල නැගිට්ටා මම මේ දිව බලාගෙන හිටියේ මමත් හිතුවේ මෙයාට ගහන්න දෙනවා කියලා බල්ලකොට මාත් ඉස්සෙල්ලා බල්ලකොට ඉස්සරහා වලියක් යනවා අර ළඟ තියෙන පුටුවක් කරන් අනිත් එක ගැහුව ඇත්තටම ගහන්න ඉස්සරලා මෙයා දැකලා තමයි අර සින්දුව මැද දෙකිය පුටුවෙන් ගන්න බමල්ලි පුටුවෙන් ගන්න එපා එතකොට අර මේ මුකුත් මේ පුටු පේන්නේ නැහැ සෙනඟ පිටිපස්සෙන් ඉන්න අයට ඒක විතරනේ ඇහුනේ පුටුවෙන් ගහන්න එපා හරි ඒක ගිහිල්ලා දැන් පහුවෙන් දාලා එඩ්වර්ඩ් අයියට කොහොමද අර පුටුවේ මත්වාට මතකයි නේද පට්ටිය හොඳ වෙලාවට ඒ කාලේ මේ චන්ද ලකුණ නෙමෙයි පුටුව